ದೇಶೀಯ ವೈದ್ಯಕೀಯ ಆಯುರ್ವೇದ ವಿಶಾರದ ಪಂಡಿತ ಸಾಮುವೆನಿಸುರು ವೈದ್ಯಾಚಾರ್ಯ ಎಂ ಡಿ ಎ ವಿಜಯರತ್ನ ಮಹತ ಹೇಮರತ್ನ ಹೇಮೋಮ ಕಥಾಕರ್ಣ ಕಲಹಪೀಡಿಯ ವೇದ ಮಹತ್ವ ඒ කෙස් ගන්නට රෝගීන් සනීප කරලා තියෙනවා. එහෙමයි එහෙමයි. අංශභාග රෝගී කියන්නේ මොකක්ද? අංශභාග කියන්නේ මම ප්‍රෙෂර් එක අධික ප්‍රෙෂර් එක තමයි ප්‍රධාන වෙන්නේ. ඒ හේතුවෙන්ම ප්‍රෙෂර් එක ඇවිල්ලා සමහරක දොස් තොන්දොස්කෝප වාපිච්චෙන් කියන තොන්දොස්කෝප ඇති වෙනවා. කෝප ඇති වෙලා මොළයට මොළය ආකන් සියුම් ආහාරයකට මුලේ බිඳුවක් හැදෙනවා අර ප්‍රෙෂර් එකෙන්. ඒකෙන් පස්සේ ඒ පැත්ත බලන්න යනවා. ඒක තමයි අංශභාගයේ මූලිකතාව. හැබැයි මේක හදිස්සියේ හැදුනොත් බොහොම ඉක්මනට පය හතක් විතරද මේ විනාශ වෙන්න මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් පෙසරේ උරුවකයක් වුම එතකොට ඔය අතපය එකක් වුම ඇඟිලි හිරිය තිබිලා සීනි කොලෙස්ටරෝල් වගේ ඒවා තියෙනවා නම් ඕක ඇද ඇදි ගිහින් ටිකක් නිමාඩු හැදෙනවා. වැටිලා එක පාට වැටුනොත් මේ ජීවත් කරන්න බැරි තත්ත්වෙට එනවා. නැහින් ලේගුත් හදන්න බෑ. නැත්නම් අනිත් තත්ත්වෙදි හනිප ගන්න පුළුවන්. අනිත් එක තමයි වජ්‍යතරුම දැන් මේ කොහොමද මේක හැදෙන්නේ නැත්නම් කාටද මේක හැදෙන්නේ කවුද මේකේ විශේෂ හැදෙන්න බලපාන රෝගී නැත්නම් අදන ලංකාවේ කොනම හැදෙන්න තත්ත්වෙ නේ තියෙන්නේ අද කි ආහාර පාන එක හේතුවක් තොන්දොස්කෝපේ දේශීය මේ ආහාර රටාවෙන් අයින් වීම එතකොට මේ අනිත් එක ඕක සත්වගුණේ සත්ව රජස්කම තිරිගුණ විකාර අඩු වෙනකොට ඕක වෙනවා මිනිස්සුන්ගේ ප්‍රතිපත්ති අඩු වෙලා ආහාරවල විකෘති හොඟක් බලපාලා දිනේ අද නම් ඒ කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට හැදෙන්න පුළුවන් තමන් ගැන දන්නේ නැතිකම ඒක හේතුවක්. අනිත් එක මේ සමාජ රටාවෙන් වෙනස් වෙලා අද මොනවාද මේ දැන් ඉස්සර මිනිස්සු දෙයට හුඟාතුරට කැඳක් ගත්තා. එහෙම නැත්නම් තමන්ට අයිති විදියට මහදාගත්තු ආහාරයක් ගත්තා. අද ඒක නෙමෙයිනේ කටින් කෙහෙල් පොලේ ගෙනත් කාලා විසු කරන යුගයක්. එහෙම අයටයි ඕක වැඩි හැදෙන්නේ. දැන් කැඳ බීලා කෙල් නුකඳ බීලා එළවලුපත් කනවා නම් සාමාන්‍ය මස් මාළු කෑවට ඇත්තට මගුණයක් නැහැ. නමුත් විශේෂයෙන් ඒ තත්ත්වෙට බලපානවා. හරි. වෛද්‍යතරතුමනි දැන් ඔබතුමා විශේෂයි. ඔව්. මේ රෝගය පිළිබඳ. ඔබතුමා කොහොමද මේක සනීප කරන්නේ? මම සනීප කරන්නේ කසාය ක්‍රමයෙන්මයි. ඔව් ඒ වගේම දැන් ඔබතුමා මේක හැදෑරුවේ කොහොමද මේ තත්ත්වයට පත් වෙන්නේ? මම ආයුර්වේදයේ ආදිසේ කොළඹ. ඊට පස්සේ අත්තරගම වෙද පරම්පරාව කියලා ඇවිල්ලා හිටිය වෙද මහත්තයෙක් මේ අඹ ගහවත්තේ. එයාගෙන් තමයි මේ චිකිත්සාව ගත්තේ. නමුත් කෙරමිණී හාමුදුරුවන්ගේ චිකිත්සාවයි වෛද්‍ය විද්‍යාලයේ චිකිත්සාවයි මේ දේශීය මේ කියන්නේ පාරම්පරික චිකිත්සාව එකක් මේ සංකල්පණයක් වෙලා තමයි මේ පැත්තටම ආරම්භ තින්නේ. මට ඕන විදිහට මේක හදලා තියෙන්නේ. කාලාංගොත් මේ චිකිත්සාව ශෛලිය නෑ. එක මිනිහෙක් බලෙන් අරගෙන ඔන්නේ දකුණේ ඉන්නවා මම හිතේ මාව කියලා විකට කරන්න බෑ එකයි. ඉතින් එතකොට ගෝල પરම්පරාවක් ඉද්දින් මේ වගේ කො ගෝල પરම්පරාවක් නැහනේ. එක්කෙනෙක් කැමති නැහනේ කරගන්න. දැන් මේකට අදාළ පංචකර්ම දන්නේ නැහැ කික්කොත්. එතකොට ඔය කූඩ ජලෝක ආචරණ විදි කූඩලු ඇරෙන ක්‍රමයක් තියෙනවා. එතකොට අහන්න ඇස් වලට බෙදකමේදී ඒ කූඩ ලයිබ්‍රරි එක කරන මේකක් තියෙනවා. විකුණන ලයිබ්‍රරි එක මිසක් අපි ලයිබ්‍රරි එක කරන්නේ නැහැ. අපි ලයිබ්‍රරි යන්නේ පොය දාට ඉස්සෙල්ලයි නැත්නම් මාසෙ පොයට ඉස්සෙල්ලයි. ඉතින් අනිත් එක මිනිහාගේ එයාගේ රෝගියාගේ මේ පංච මේ අර කියන්නේ නක්ෂත්‍රය අනුව තිතිය නැකත ඒවා බලලයි අපි කරන්නේ. විශේෂත්වයක් තියෙනවා. ඔව් ඔව් ඒකයි එහෙමයි. කියන්නේ රෝගියා ඉස්සලා රෝගියා කතා කරලා එයාට ඒ රෝගිය ඇගේ බැල සමහරට විසක් දීලා තිනු දෙහිටියක් අපුවන්නත් ඕන. ඒවා කරලයි කරන්න ඕන. ඒ කියන්නේ හිතු මතේ ඇවිල්ලා රෝගිය මම කරන්නේ කඩින් බඩු ගන්නවා වගේ ලැබරේ කරන්න බෑ. ඒ තම්බි කරන්නේ මේ අර එතකොට ඒකට පරිස්සම් වෙන්නත් ඕන. හා. ඒ කියන්නේ දැන් ඔබතුමා රෝගයට ප්‍රතිකාර කරාට පස්සේ රෝගියා සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා. මාස 3ක් විතර පරිස්සම් වෙන්න වෙනවා. ඔච්චර තෙල් කැම කන්න එපා කියනවා මස් මාළු ඒ වගේ. ඔව් විශේෂයෙන්ම කියන්නේ කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කිරීම දියවැඩියා වගේ තමයි ඕකත්. ඔව් ඒත් එක්කම වෛද්‍යචර්යම තව මගේ තව කාරණයක් තියෙනවා දැන් මේ රෝගය වැළඳලා ඔබතුමා ප්‍රතිකාර කරාට පස්සේ ඔව් හරි මේ රෝගේ මේ වැළකෙන්න නැත්තම් මේ වගේ දෙයකින් මිදෙන්න මහජනතාවට දෙන පණිවිඩය උගාද්දරට ප්‍රෙෂර් මේ උදිර අධික රුධිර පීඩනයෙන් මිදෙන්න ඕන.
තෙල් වාගේ ඔය තෙම්පරාදු කරන කෘතිම ආහාර වලට අඩු වෙන්න ඕන. සාමාන්‍යයෙන් එළවලු පලාපලතු කරන ඔක දෙවනි සැරේ එක දෙන්න සමහර තුන් සැරේ ඇදලා සනීප කරලා තියෙනවා. හා තුන් සැරේ තෙල් සනීප කරලා තියෙනවා. ඒ කියන්නේ එකපාර දෙපාර වෙන්නත් නෑ නෑ මා එකපාර තියෙන ළඟත් වෙන්න පුළුවන් නෑ අවුරුදු දෙක තුනක් හිනුත් මිනිහගේ ආහාර වෙන වලින් හැදෙනවා. ඒ අංශභාග රෝගේ නැවත නැවතත් හැදීමේ ප්‍රවණතාවයක් තිබිය හැකියි. තියෙනවා. ඔව්. ඒ නිසා පළවෙනි දේ තමයි කට පරිස්සම් කිරීම සහ විවිධ වූ ආහාර රෝග ආහාර කැම වීම වලින් පරිස්සම් වීම තමයි ප්‍රධානම සිදුවිය යුත්තේ. හරි. බොහොම ස්තුති ආචාර්යතුමනි මේ ගැන සම්බන්ධව කතා කරාට මහ ජනතාවට දෙන පණිවිඩය තමයි කට පරිස්සම් කරගත්තොත් ඒකයි පිසරිකයි අධික රුධිර පෙන්නේ නවත්තන දැන් නම් සීනේ කොලෙස්ටරෝල් අරම ඔක්කොම තියෙනවා ඉස්සරව තිබුණේ නැහැ ඉස්සරදුම විසර විතරයි දැන් මේ ඔය විවිධ රෝග වකුගඩු රෝග දී වැඩි ඔක්කොම සංකල්පණයක් වෙලා මේක හැදෙන්නේ ඉස්සර මිනිස්සු ඔක යකා ගැහුවා කියලා නේ කියන්නේ ඔව් ඒ කියන්නේ යකා ගහපු රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන් හොඳම වෛද්‍යවරයෙක් ඉන්නේ ඉස්සර සිංහල ක්‍රමයට ඕක කෙලේ මේ අර නහර මතු වුණාම යකෙක් ගැහුවා කියන නමුත් නහර විපුරලා වැඩේ හැදුණා නමුත් කියන්නේ අර විදිය. ඒක මේ මේ මෙවකටයි තියෙන්නේ මොකද්ද මේ අර වහරට යන එක. ජනවහර යන එක. ජනවහර යකා ගැහිම තමයි. ඉස්සර මිනි අද නෙමේ. ඉස්සර දැන් ඕනේ දැන් ඉතින් ඔක්කොම කුතිම වෙලා ඉස්සර මං කිව්වේ. ඉස්සර තමයි ඔක මැරෙනවා මිනිහා දන්නේ නැහැ බේත් කරන්නේ නැහැ නේ බං ඔය වැටෙනවා මැරිලා යනවා.